ජීවිතය දකින්න. FM දෙරණ අසපුව ධර්මදේශනය දේශකයානු පුජ්‍ය උඩුමියේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස, සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාච්චේ පදුට්ඨේන භාසති වා කරෝති වා. තතෝ නං දුක් මං වේති චක්කංව වහතෝ පදං තී. කාරුණික පින්වත, මේ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම හේතු ප්‍රත්‍යයන්ගෙන් සැලසුණු ඉතා සුවිශේෂ අවස්ථාවක් හැටියටයි අපි සලකන්ට ඕන. හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ මේ ලෝකය හැමතිස්සේම ක්‍රියාත්මක වන්නේ, මේ ලෝකය පවතින්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන්. ඒක තමයි පටිච්ච සමුප්පන්න ස්වභාවය කියලා කියන්නේ. ඒක හරිම විද්‍යාත්මකයි, ඒක හරිම තර්කානුකූලයි, ඒක හරිම යථාර්ථවාදී. ඒක ඇත්තටම එක ආගමකට අයිති ස්වභාවයක් නෙවෙයි, ඒක මුළුමහත් ලෝකයම තුල පවතින යථාර්ථය, මුළුමහත් ලෝකයේ තුලම පවතින සත්‍යය. ඒ කියන්නේ හැමතිස්සේම මේ ලෝකයේ මේ හැම දෙයක්ම හේතුවක ඵලයක්. ඒ වගේම ඒ ඵලයම හේතුවක් වෙනවා. මේ විදිහට හේතු ඵලයන්ගෙන් ඇතිවෙවි පැවතිවින් නැතිවෙමින් යන රටාවක්, එහෙම නැත්නම් චක්‍රයක් තමයි මේ ලෝකය කියලා කියන්නේ. මේ ලෝකයේ තුල පවතින ඉතාම වටිනාම හේතු ප්‍රත්‍යයන්ගේ ඵලයක් හැටියට අපි දකිනවා අපේ ජීවිතේ, අපි මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය. හැබැයි මේ හේතු ඵලයන්ගේ ඵලයක් කියන එක අපි තේරුම් ගත්ත ගමන් අපි තේරුම් ගන්නවා මේ මනුෂ්‍ය ජීවිතේ අපිට හැමදාම පවතින්නේ නැහැ කියන එක. අපිට මනුෂ්‍ය ජීවිතේ හැමදාම පවතින්නේ, අපිට අපේ ජීවිතේ ළමා කාලයේ හැමදාම පවතින්නේ, අපිට අපේ ජීවිතේ තරුණ කාලයේ හැමදාම පවතින්නේ, අපේ ජීවිතේ අපිට හැමදාම එක විදිහටම පවතින්න හැකියාවක් නැති වගයි අපි තේරුම් ගන්න ඕන. එතකොට අපි ඒක හැමදාම පවතින්නේ නැහැ කියන එක තේරුම් ගත්තාම ඒකෙන් අදහස් වෙන්නේ මේ ලෝකේ කිසි දෙයක් වැඩක් නැහැ කියන එක නෙවෙයි, මේ ලෝකේ තියෙන හැම දෙයකින්ම වැඩක් ගන්න කියන එක.
දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය හිතන්නේ අනිත්‍යයි නම් වයසට යනවා නම් මැරෙනවා නම් වැඩක් නැහැ. ලෝකේ දාල යන්න ඕන, අතාරින්න ඕනේ. දාල යන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ලෝකේ අනිත්‍යයි. ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ලෝකේ හැම දෙයක්ම අපිට දාල යන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ දාල යන්නට පෙර, අනිත්‍යතාවයට පත්වීමට පෙර අපි මේ ලෝකයෙන් අපිට අපේ ජීවිතයට ගත යුතු අර්ථය ලබා ගන්න ඕනේ. මොකද්ද ගත යුතු අර්ථය කියන්නේ? ලබා ගත යුතු අර්ථය බවට පත් කර ගන්න ඕනේ සැප සතුට. අපි අපේ ජීවිතේ සැප ලබනවා නම්, සතුටෙන් ජීවත් වෙනවා නම් අන්න ඒක තමයි අපි අපේ ජීවිතේ ලබා ගන්න ඕනේ අර්ථය. යම් කෙනෙක් තමන්ගේ ජීවිත කාලෙන් භාගයක් දුක් විඳ විඳ, තමන්ගේ ජීවිත කාලෙන් සෑහෙන කාලයක් මානසික පීඩාවන්ගෙන් පිරෙමින්, එහෙම නැත්නම් සෑහෙන කාලයක් ජීවිතේ අසහනයෙන් කටයුතු කරනවා නම්, ඒ අයට කවදාවත්ම තමන්ගේ ජීවිතේ නියම අර්ථයේ සලස්සා ගත්තා කියලා හිත කියන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ මනුෂ්‍ය ජීවිතයේ පවතින කාලය තුළ අපි හැම කෙනෙක්ම අපේ ජීවිතේ සැපත සතුට සලසා ගත යුතුයි. ඒ සැපත සතුට තමයි මේ ජීවිතේ අර්ථවත්කම කියන එක, වටිනාකම කියන එක සඳහන් කරන්නේ. දැන් එතකොට අපිට අපේ ජීවිත කාලය තුළ සැප සතුට කියන එක ආකාර දෙකකින් අපිට ලබා ගන්න පුළුවන්. අපේ ජීවිතයේ සැප සතුට අපිට පැති දෙකකින් අපිට සලසා ගන්න පුළුවන්. අපිට අපේ ජීවිතයේ සැප සතුට සලසා ගන්න එක ආකාරයක් හැටියට අපි දකිනවා මේ සම්මුති ලෝකයේ තුළ පවතින, සම්මුතිය තුළ පවතින දේ තුළින් මතු කර ගන්නා වූ සැපත. එහෙම නැත්නම් සම්මුති ලෝකයේ තුළ සැපත කියලා කියන්නේ අපි දන්නවා ලෞකික සැපත. එහෙම නැත්නම් අපිට තවත් ඕනම් වචනකින් කියන්න පුළුවන් කාම සැපත කියලා. කාම සැපත. එතකොට අපිට මේ ලෞතුරා බුදුහාමුදුරුව පෙන්වා දීපු ධර්ම මාර්ගයට අනුව අපේ ජීවිතේ සම්මුති වශයෙන්, එහෙම නැත්නම් විශේෂයෙන්ම ලෞකික වශයෙන්, එහෙමත් නැත්නම් කාම සැප හැටියට අපිට අපේ ජීවිතේ සැප ලබා ගන්න පුළුවන් එක ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඊළඟට දැන් අපි බලමු ඊළඟ සැපත මොකද්ද කියලා. ඊළඟ සැපත හැටියට අපි හඳුන්වන්න පුළුවන් අපිට, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ඉතා උත්තරීතර ඉතාම ඉහළ සැපත හැටියට දේශනා කොට වදාළ උතුම් පරමාර්ථ සුවය, නොහොත් ලෝකෝත්තර සැප, එහෙමත් නැත්නම් නිවන් සැප. එතකොට අපිට අපේ ජීවිතය තුළ ලබා ගන්න පුළුවන් සැප දෙකක් තියෙනවා ධර්මයට අනුව. එකක් සම්මුති සැප, එහෙම නැත්නම් ලෞකික සැප, එහෙමත් නැත්නම් කාම සැප. අනිත් එක අපිට අපේ ජීවිතේ සලසා ගන්න පුළුවන් ලෝකෝත්තර සුව, එහෙමත් නැත්නම් ඉතාම වටිනා උත්තරීතර සුන්දර වූ නිවන් සුවය කියලා හිත කියන්න පුළුවන්. දැන් මේ උත්තරීතර වූ උතුම් වූ නිවන් සුවයට මේ තරම් ඇයි අපි මෙහෙම කතා කරන්නේ? දැන් සැප දෙකක් ලෝකේ තියෙනවා. අපි සම්මුති සැපත, එහෙම නැත්නම් මේ ලෝකෙක ලබන කාම සැපත, එහෙම උත්තරීතර සැපතක් හැටියට කියන්නේ නැතුව අපි ඇයි කාම සැපතට නැති මහා පුදුම සුවිශේෂත්වයක් අපි ඇයි ලබා දෙන්නේ උත්තරීතර සුන්දර වූ, අතිසුන්දර වූ, ඉතාම වටිනා නිවන් සුවයට? දැන් ඒකට හේතුව තමයි අපි අපේ ජීවිත කාලය තුළදී ලබා ගන්නා වූ කාම සැපත, එහෙම නැත්නම් සම්මුති සැපත, එහෙම නැත්නම් ලෞකික සැපත, මේක හරිම වේගයෙන් වෙනස් වෙනවා. අර හේතුඵලයන්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක, හේතු ප්‍රත්‍යයන්ගේ, එහෙම නැත්නම් පටිච්චසමුප්පන්න භාවයත් එක්ක මේ ලෞකික වශයෙන් ලබන, සම්මුති වශයෙන් ලබන, කාම සැප හැටියට ලබන මේ සැපත වේගයෙන් වෙනස් වෙනවා. ඒ නිසා මේ කාම සැප හැටියට ලබන මේ සැපත අපිට අපේ ජීවිත කාලය තුළ එක දිගට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් නිවන් සුවය එහෙම නෙවෙයි. නිවන් සුවය සැබෑ ලෙසම යම් කෙනෙක් තමන්ගේ ජීවිතේ ලබා ගත්තොත් ඒ නිවන් සුවයෙහි
අල්ප මාත්‍රයකුද, අල්ප මාත්‍රයකුද, එහෙම නැත්නම් නිවන් සුවයේහි කිසිම වෙනසක් අඩුවීමක් සිද්ධවන්නේ නැහැ කෙස් ගසක කෙලවරක කොනක තරමටවත්. ඒ නිසා නිවන් සුවය, ඒ නිසා තමයි අපි ඒක උත්තරීතර සුවයක් හැටියට සලකන්නේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ, අපි හැමදාම මතක් කරනවා මේ නිවන් සුවය කියන්නේ මරුණට පස්සේ ලබන සැපතක් නෙවෙයි. ඇත්තටම නිවන් සුවය කියන එක මරුණට පස්සේ ලබා ගන්නට බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා, ඒකට කියනවා පංචමාර සූත්‍රය කියලා. හිත මේ පංචමාර සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කරනවා මේ නිවන් සුවය දක්වා යන ගමන, මේ නිවන් සුවය වැළකෙන, වළක්වන, බාධා කරන මාරයෝ පස් දෙනෙක් ඉන්නවා. මේ මාරයෝ පස් දෙනාගෙන් අන්තිම මාරයා තමයි මච්චු මාර කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළා. මච්චු කියලා කියන්නේ පාලි භාෂාවෙන් මරණය. එතකොට මච්චු මාර කියලා කියන්නේ මරණය නිවන් සුවය ලබා ගැනීමට බාධාවක්. ඒ කියන්නේ සැබෑ ලෙසම කිව්වොත් යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ නිවන් සුවය සලසා ගැනීමට පෙර මරණයටපත් වුණොත් එයාට නිවන් සුවය ලබා ගන්නට බාධාවක් වෙනවා. ඒක කියන්නේ මරණයේ බාධාවක්, මරණයේ බාධාවක් වෙනවා කියලා කියන්නේ. එතකොට මරණයට පෙරයි, මරණයටපත් වීමට පෙර නිවන් සුවය සලසා ගන්න ඕන. කොහොමුණත් දැන් අපිට අපේ ජීවිතේ බෞද්ධයෙක් හැටියට මේ ලබාගත්ත මනුෂ්‍ය ජීවිත කාලය තුළ, මේ මනුෂ්‍ය ජීවිතේ ලැබුණේ අපි කිව්ව හේතු ප්‍රත්‍යක ඵලයක් හැටියට. ඒක ඊටාම වටිනා දෙයක්, ඒක ඊටාම උතුම් අවස්ථාවක්. ඒ නිවන් සුවේ දක්වාම සැපත වර්ධනය කරගන්න ඕන. එතකොට ඒ උත්තරීතර සැපත නිවන් සුවය කියලා බුදුහාමුදුරුව අපිට පෙන්වා දුන්නා. හැබැයි ඒ නිවන් සුවේ සලසා ගන්න මිනිසෙකුට ඒ නිවන් සුවේ සලසා ගැනීමට පෙර, එහෙම නැත්නම් නිවන් සුවේ සලසා ගැනීමට යන මාර්ගය ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සම්මුති සැප, එහෙම නැත්නම් ලෞකික සැප, එහෙම නැත්නම් කාම සැප හැටියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒ නිසා මේ ලෝකය තුල අපිට අපේ ජීවිතේ මේ කාම සැපත කියන එකත් ඊටාම වැදගත් වෙනවා කියන එක විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. මොකද හේතුව ගොඩාක් අපේ බෞද්ධ පින්වතුන්ලා, එහෙම නැත්නම් බණ අහන ඇත්තෝ මනස තුළ මතයක් ගොඩනගා ගන්නවා මේ කාම සැප කියන එක ධර්මයට අනුව විඳින්න බැරි දෙයක්, ධර්මයට විරුද්ධ දෙයක්. මේ කාම සැපත ඒ නිසා සම්පූර්ණයෙන්ම අපි ඉවත් කරන්න ඕන කියලා හිත එකපාර්ට ෂණිකව එහෙම මතයක් ගොඩනගාගෙන කටයුතු කිරීම නිසා ඇත්තටම තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකත්වයෙන්, ප්‍රායෝගික භවෙන් ඈතට යනවා. අනිත් පැත්තෙන් ගොඩාක් අය ධර්මයට සමීප වෙන ස්වභාවයත් ඒකෙන් නැති වෙනවා. මොකද හේතුව ගොඩක් අය හිතනවා මේ ධර්මයට අනුව කටයුතු කරනවා නම් කාම සැප විඳින්න බෑ. එතකොට ප්‍රත්‍යඥ මනුෂ්‍යයාගේ ජීවිතේ මේ කාම සැපතට වැඩි ප්‍රමාණයක්, වැඩි දෙනෙක් මේ කාම සැපතට ඇදිලා බැඳිලා වාසය කරන්නේ ආශාවෙන්. ඉතින් ඒ නිසා එවැනි ජීවිත ගත කරන අය, එවැනි ජීවිත ගත කරන අයට එකපාර්ට්ටම ධර්මය වසක් විසක් තරමට පේන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. මොකද හේතුව අර කාමයට තියෙන දැඩි ආශාව බැඳීම නිසා. කොහොමුණත් මේකෙන් අදහස් කරන්නේ මේ අපි කියන එක, මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මේ තමන්ගේ ජීවිතයේ සැපසලසා ගැනීමේ ක්‍රමවේදය කියන එක බුදුහාමුදුරු හැමතිස්සෙම පෙන්වා දීපු දෙයක් තමයි. මැදුම් පිළිවෙත තුළ තමයි වාසය කරන්න ඕනේ. එතකොට මේ මැදුම් පිළිවෙත කිව්වහම ඒක එක එක්කෙනා තමන්ගේ දැන් ගිහි ජීවිතයක් ගත කරන අය හැටියට, ඒ ගිහි ජීවිතයක් ගත කරන අය තමන්ගේ ජීවිතයේ මැදුම් පිළිවෙත කොහොමද අනුගමනය කරන්න කියන එක තම තමන් සාපේක්ෂකව තේරුම් ගත යුතු දෙයක්. ඒක ධර්මයට අනුකූලව ධර්මයෙන් මනස දියුණු වෙනකොට තම තමා විසින් අවබෝධ කරගත යුතු දෙයක්. කොහොමුණත් දැන් අපිට අපේ ජීවිත කාලය තුළ ලබා ගන්න පුළුවන් සැප දෙකක් තියෙනවා කියලා මං සිහිපත් කළා. එකක් තමයි ලෝකෝත්තර සුවය නම් වූ, එහෙම නැත්නම් අතිසුන්දර වූ උතුම් නිවන් සුවය. එතකොට නිවන් සුවය කියලා කියන්නේ මේ ජීවිත කාලය තුළදීම ලබාගත
ලබා ගත යුතු ඉතාම වටිනාම දෙයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම මේ නිවන් සුවය කියන්නේ මරණින් පස්සේ අනතනක්වත් එහෙම නැත්නම් මරණින් පස්සේ ඉපදෙන එක නතර කිරීමක්වත් නෙවෙයි කියන එකත් මම ඉතාම පැහැදිලිව සිහිපත් කරනවා. නිවන් සුවය ලබා ගන්නවා කියලා කියන්නේ දස සංයෝජන ධර්ම තමන්ගේ ජීවිතෙන් ඈත් කිරීම, අයින් කිරීම. මේ දස සංයෝජන ධර්ම ඉවත් කළාම අන්නේ ඇත්ත තමයි නිවන් දැක්කා කියලා සිහිපත් කරන්නේ කියන්නේ. දැන් මේ මොනවද මේ දස සංයෝජන කියන්නේ? දස සංයෝජන කියලා කියන්නේ සරලව කියලා දෙනවා නම් අපිට අපේ ජීවිතයේ දුක් හදන, අපිට අපේ ජීවිතයේ දුක් දෙන, අපිට නොයෙක් වේදනා දෙන, අසහනය ඇති කරන, කලකිරීම, ඒ වගේම අපිට පීඩාව, මානසික වශයෙන් අතෘප්තිමත් බව අපිට අපේ ජීවිතයේ ඇති කරන ඒවා හදන දහ දෙනෙක් අපි ළඟ ඉන්නවා. ඒ දහ දෙනා ඉන්නේ අපේ මනස අල්ලාගෙන, එහෙම නැත්නම් මනස මුල් කරගෙන මනස තුල තමයි ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මේ මනස තුල ගොඩනැගී තිබෙන දස සංයෝජන ධර්ම ඉවත් කිරීම තමයි ඇත්තටම නිවන් දකින්නවා කියලා කියන්නේ. මම මේ ගැන ඊට වඩා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං අද විස්තර කරන්න බලාපොරොත්තු වෙන කාරණාව වෙනත් කාරණාවක් නිසා. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් තමන්ගේ ජීවිතේ නිවන් සුවේ සලසා ගැනීම සඳහා. මේ තමන්ගේ ජීවිතේ යම් කෙනෙක් කියන එක මම අදහස් කරන්නේ ගිහි ජීවිතයක් ගත කරන මිනිස්සෙක්. දැන් අද මම අපි මේ ධර්ම දේශනාව කරන්නේ ගිහි ජීවිතයක් ගත කරන අය ප්‍රමුඛ කරගෙන, ප්‍රධාන කරගෙන. එතකොට ගිහි ජීවිතයක් ගත කරන අය තමන්ගේ ජීවිතේ නිවන් සුවය ඉලක්ක කරගෙන කටයුතු කිරීමේදී ඒ නිවන් සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා තමන්ගේ ජීවිතය තුළ මේ සම්මුති සුවය පිළිවෙලින් පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. දැන් මොකද්ද සම්මුති සුවය කියලා කියන්නේ? මොකද්ද තමන්ගේ ජීවිතේ කාම සැප. දැන් කාම සැප කියන්නේ මොනවද කියලා ඇහුවොත් එහෙම සරලව මෙහෙම කියන්න පුළුවන්. අපේ ඇසට කැමති රූප දැකීම, අපේ කනට කැමති ශබ්ද ඇසීම, අපේ නහයට කැමති සුවඳ විඳීම, අපේ දිවට කැමති රසය විඳීම, අපේ ශරීරයට කැමති ස්පර්ශය ලැබීම. මෙන්න මේක තමයි කාම සැප කියලා අපි හඳුන්වන්නේ. දැන් මෙන්න මේ සම්මුති සැපත තමන්ගේ ජීවිතේ නොපවතිනකොට, මේ සම්මුති සුවය තමන්ගේ ජීවිතේ නොපවතිනකොට තමන්ගේ මනස තුළ කිසියම් සංයමයක් ඇති, ස්වභාවයක් ඇති කරගන්න නොහැකියාවක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් තමන්ගේ ජීවිතේ මේ නිවන් සුවේ සලසා ගැනීම දක්වා යන ගමන් මාර්ගය අර්ථවත් කර ගැනීමට තමා විසින් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගත යුතුයි පතිරූපදේශ වාසය. පතිරූපදේශ වාසයේ ගොඩනගා ගත යුතුයි. දැන් මේ පතිරූපදේශ වාසය කියන්නේ කුමක්ද? සරලව ගත්තොත් තමන්ගේ ජීවිතේ තමන්ට මනස විවේකව, එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවයේ තබාගෙන, එහෙම නැත්නම් සතිපට්ඨානය පිහිටුවාගෙන වාසය කිරීමට අවශ්‍ය කරන පරිසරය. සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. මේ සිහිය පිහිටුවා ගැනීම කියන එක අදහස් කරන්නේ තමන්ගේ සිත එක අරමුණක තබාගෙන වාසය කිරීමේ හැකියාව. දැන් ගොඩක් අයට තමන්ගේ ජීවිතයේ සිත එක අරමුණක වාසය කරන්න බැරි හේතු මොනවද කියලා හොයන්න. සමහර වෙලාවට අපි හිතමු දැන් මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ සියල්ලම එකතුයෙන් හැදිච්ච මේ ශරීරයට අවශ්‍ය කරන පළවෙනි අවශ්‍යතාවය මොකද්ද? අපි ඔය ටික ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා, ආහාරනේ. දැන් එතකොට මේ ආහාර නැති වුණොත් එයාට හිත එකඟ කරගෙන ඉන්න පුළුවන්ද? ආහාර නැති මිනිසයාට තමන්ගේ සිහිය පිහිටුවාගෙන වාසය කරන්න පුළුවන්ද? බෑ. එතකොට ආහාර තියෙන නම් මුදල් තියෙන්න ඕන. මුදල් නැති මිනිසයාට මුදල් නැති වෙන්න දුප්පත් වෙන්න එයාට සිහිය එක්තැන් කරගෙන ඉන්න පුළුවන්ද? සිහිය පිහිටුවාගෙන ඉන්න පුළුවන්ද?
යම් මනුෂ්‍යයෙකුට ඇඳුම් පැළඳුම් නැත්තං එයාට යාගේ ජීවිතයේ සිහිය පිහිටුවාගෙන එකතැනක වාසය එක විදිහකට වාසය කරන්න පුළුවන්ද? පතිරු උපදේශ වාසය ගොඩ නැගෙනවද? නෑ. එතකොට තමන්ගේ ජීවිතයේ බොහෝ විට තමන් ඇසට ප්‍රිය හැටියට සලකන, තමන්ගේ කනට ප්‍රිය හැටියට සලකන, නහයට ප්‍රිය හැටියට සලකන, දිවට ප්‍රිය හැටියට සලකන, ශරීරයට ප්‍රිය හැටියට සලකන දේවල් යම් කෙනෙකුට තමන්ගේ ජීවිතේ නැති වෙනකොට ඒක අසහනයට පත්වීමට, එහෙම නැත්නම් මානසික අතෘප්තිමත් භාවය ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. දැන් එතකොට ඒකෙන් අදහස් කරන්නේ එහෙනම් ඇතිතරමට ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට ප්‍රිය දේවල්ම එකතු කරන්, එකතු කර කර වාසය කරන්න ඕන කිරික නෙවෙයි. මං ඒකයි කිව්වේ, මේ අපිට අපේ ජීවිතයේ කිසියම් මැදුම් පිළිවෙතක් තියෙන්න ඕන කියලා. හැබැයි එන්නේ මැදුම් පිළිවෙත තමන්ගේ ජීවිතේ ගොඩනගා ගැනීම පිණිස තමන් තමන්ගේ ජීවිතේ ධර්මයත් එකතු කරගෙන කිසියම් තමන්ට අවශ්‍ය කරන, සම්මුති වශයෙන් අවශ්‍ය කරන සියලු සාර්ථකත්වය තමන් ඇති කරගන්න ඕන. දැන් උදාහරණයක් ගත්තොත්, තව එකක් කිව්වොත්, දැන් ගිහි ජීවිතයක් ගත කරනකොට විවාහ වෙනවා. දැන් සමාජ සම්මුතියේ හැටියට විවාහය කියන්නේ මොකද්ද? විවාහ දැන් අතීතයේ තුල මේ විවාහ වීම සැලකුවේ සරණ බන්ධනය කියලා. මොකද්ද මේ සරණ බන්ධනය කියන්නේ? සරණ බන්ධනය කියලා කියන්නේ අපි අපේ ජීවිතයේ කිසියම් අසරණ භාවයකට පත්වීම, වැළැක්වීම සඳහා ඇති කරගනු ලබන බන්ධනය. සරණ බන්ධනය. දැන් එතකොට මේ සරණ බන්ධනය කියන දේ, එහෙම නැත්නම් සරණ බන්ධනය වීම තමන් තමන්ගේ ජීවිතේ සැපත සඳහා යොදා ගන්න ඕනේ. හැබැයි සරණ බන්ධනේ හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතේ සැපත සඳහා යොදා ගන්න නැති බව නම් අපිට පේන කාරණාවක්. ඒ මොකද මේ සරණ බන්ධනය කියන එක තමන්ගේ ජීවිතේ ගොඩනැගෙන්න ඕනේ ආදර සම්බන්ධකම මත. ආදර සම්බන්ධකම මත. දැන් මේ ආදර සම්බන්ධකම කියන එක මේ ලෝකය තුල බොහෝ දෙනෙක් මේ ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා තියා ආදරය කියන්නේ මොකද්ද කියලාවත් තමන් දන්නේ නැහැ. ආදරය කියන එක තමන්ගේ ජීවිතය තුළ තමන් ඇති කරගන්න, එහෙම නැත්නම් ගොඩනගන්න, එහෙම නැත්නම් එය ක්‍රියාවට නංවන්නට බොහෝ දෙනෙක් ඒ ගැන දන්නේවත් නැහැ. හැබැයි ස්වභාවයෙන් අපිට උත්පත්තියෙන්ම අපිට අපේ ජීවිතේ ගොඩනගෙන ස්වභාවයක් තමයි රාගය. හැබැයි රාගය කියන එක අපිට බොහොම අපේ ජීවිතේ ගොඩනගෙන රාගය මුල් කරගෙන ඇති කරගන්න සම්බන්ධතා අපි ඇති කරගන්නවා. ඉතින් හැබැයි ඒ රාගය මුල් කරගෙන ඇති කරගන්න සම්බන්ධයක් නෙවෙයි ආදර සම්බන්ධතාවය කියලා කියන්නේ. ආදරය කියලා කියන්නේ මනස තුළ ඇතිවෙන පිවිතුරු භාවයකින් ඇති කරගන්න දෙයක්. එතකොට යම් යුවලක් විවාහ වෙන්න ආදර සම්බන්ධකමක් ගොඩනගා ගන්නකොට ඔවුන් තුළ කිසියම් පිවිතුරු සම්බන්ධතාවයක් බවට ඒක පත් වෙන්න ඕන. පිවිතුරු සම්බන්ධතාවයක් කියලා කියන්නේ ආදරය තුළ ආත්මార్థයක් නැහැ. ආදරය තුළ ද්වේෂයක් නැහැ. ආදරය තුළ කේන්තියක්, තරහවක්, පළිගැනීමක් නැහැ. ඒ සියල්ල තියෙන්නේ කොහෙද? ඒ සියල්ලම තියෙන්නේ රාගය තුළ. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ ජීවිතේ මේ සැපත සතුට සලසා ගැනීම සඳහා පිවිතුරු ආදර සම්බන්ධකම ගොඩනගා ගත යුතුයි. ඒ පිවිතුරු ආදර සම්බන්ධකම ගොඩනගා ගත්තාම ඒ දෙන්න දෙමහල්ලන්ට තමන්ගේ ජීවිතේ තමන් නොදැනුවත්වම තමන්ගේ ජීවිතයත් සාර්ථක කරගෙන උතුම් නිවන් සුවය දක්වා යන්න හැකියාව තියෙනවා. ආදර සම්බන්ධකම කෙලවරවන්නේ නිවනේ. නිවැරදි ආදරය. දැන් සිද්ධාර්ථ කුමාරයා සහ යශෝදරා දේවිය සාරාසංකල්පලක්ෂයක් ආත්මවල ඇත්තු හම්බ වුණා, ආදරය කළා. ඒ ඇත්තුන්ගේ ආදරය කෙලවර වුණේ නිවනේ. දැන් මේ නිවන් සුවය දක්වාම යන්න පුළුවන්, නිවන් සුවය දක්වාම සැපත ළඟා කර දෙන ඒ ක්‍රමවේදය අපි අපේ ජීවිතය අපිට බාධාවක් බවට පත්වෙන ඉතාම අපේ ජීවිතේ නරක නපුරු ස්වභාවයක් ගැන ඊළඟට මම මතක් කරන්නේ. ඒ කුමක්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා,
මනෝ පුබ්බංග මා ධම්මා. මේක ධම්මපදයේ තියෙන කවුරුත් වගේ දහම් පාසල් ගිය දරු වැඩි දෙනෙක් දන්න ගාතාවක්. විශේෂයෙන්ම මේ මනස මුල් කරගෙන තමයි මේ ලෝකෙ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. මනෝ සෙට්ඨා මනෝමය, මනස ශ්‍රේෂ්ඨ, ඒ කියන්නේ මුල් වෙලාමයි ප්‍රධාන වෙලාමයි ලෝකෙ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. හැබැයි ඒ ප්‍රධාන වෙන, ශ්‍රේෂ්ඨ වෙන, මුල් වෙන මනස යම් කෙනෙක් දූෂ්‍ය කරගෙන, යම් කෙනෙක් දූෂ්‍ය භාවයට පත් කරගෙන, ඒ මනස දූෂ්‍ය භාවයට පත් කරගෙන යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ යම් දෙයක් කිව්වොත් හරි කළොත් හරි, කිව්වොත් හරි කළොත් හරි, ඒක තතෝ නම් එය දුක්ඛං අන්වේති, දුකක් හැටියට පස්සෙන් එනවා. ඒ දුකක් හැටියට පස්සෙන් ඉන්නේ කොහොමද? සාමාන්‍යයෙන් කරත්තේ බැඳපු ගොනා පිටිපස්සේ ගොනා අඩියක් තියෙන වාරයක් පාසා කරත්ත රෝදය කරකැවි කරකැවි ඒ බර තමන් පසුපස ගමන් කරන්නට වගේ තමන්ටම වදයක් වෙමින්, බරක් වෙමින්, දුකක් වෙමින් ඒක ගමන් කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් එතකොට අපි කවුරුවත් අපේ ජීවිතයේ දුකක් වෙමින්, බරක් වෙමින්, වේදනාවක් වෙමින් පසුපස ගමන් කරනවට අපි කැමති නෑ. දැන් අපේ ඉලක්කය අපේ ජීවිත කාලය තුළ සැප දෙකක්ම සලසා ගැනීම, සැප දෙකක්ම අපි ලබා ගැනීම තමයි අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වන උතුම්ම දේ. ඒ බලාපොරොත්තු වන සැප දෙක, එකක් නිවන් සුවය, අනිත් එක සම්මුති සුවය, නොහොත් මේ ලෝකයේ තුල ලබන කාම සැප. එතකොට මේ කාම සැපතට උනත්, මේ එහෙම නැත්තම් ලෞකික සැපතට උනත් බාධාවක් වෙනවා, ඒ සැපත උනත් සලසා ගන්නට බැරි වෙනවා යම් කෙනෙක් තමන්ගේ මනස දූෂ්‍ය කරගෙන, ඒ දූෂ්‍ය වෙච්ච මනසින් යම් දෙයක් හිතලා කළොත් හරි කිව්වොත් හරි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් සැපතක්, යම් සතුටක් තමන්ගේ ජීවිතේ විඳින්නට බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් ඒ සැපත සතුට විඳින්නට බලාපොරොත්තු වෙන කෙනා තමන්ගේ මනස තුළ කිසිම නරක සිතවිල්ලක් ඇති කරගෙන කිසිවක් නොකිව යුතුයි, නොකරිය යුතුයි. ඒ කියන්නේ හිත, දැන් අපි සාමාන්‍යයෙන් කතාවටත් කියනවා යම් කෙනෙක්ගේ ජීවිතය අසාර්ථක වෙනකොට, යම් කෙනෙක්ගේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු මතුවෙනකොට, යම් කෙනෙක්ගේ ජීවිතයේ කරදර බාධක නිමක් නැතුව සමහර වෙලාවට යාගේ දියුණුව අඩාල වෙනකොට, සමහර වෙලාවට ගැමි වහරේ කතාවට කියන ඇහෙනවා, ඇයි යාගේ හිත හොඳ නෑනේ? යාගේ හිත හොඳ නෑ. එයාගේ හිත හොඳ නැතිකම තමයි ඒ ඔක්කොටම හේතුව. එහෙම අපි කතා කරනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකය තුළ අපි හැම කෙනෙක්ම සැප විඳින්න කැමති. අපි විඳිය යුතු සැපත කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ අපිට ඉතා පැහැදිලිව නැවත නැවත ඉතාම පැහැදිලිව පෙන්නලා දුන්නා. දැන් මමත් මේ ධර්මදේශනාව තුළ දෙතුන් විටක් ඔබට නැවත නැවත මතක් කළා. අපිට අපේ ජීවිතේ අපි විසින් සැප ලබා ගත යුතුයි, ඒ සැපත ලබා ගත යුත්තේ අපේ ජීවිතේ නිමාවෙන්ට පෙර, වයසට යන්නට පෙර, දුර්වල වෙන්නට පෙර, එහෙම නැත්නම් අපේ ජීවිත කාලය තුල ලබා ගත යුතු සැපතයි අපිට තියෙන්නේ. අපි අපේ ජීවිතේ මරණින් පස්සේ මේ සැප ලබනවා කියලා හිත යම් කෙනෙක් හිතනවා නම් ඒක පරාදීන බවක්. මරණින් පස්සේ සැපත ලබන එකක් ගැන නෙවෙයි අපි හිතන්න ඕනේ. අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල සැප විඳීම. එතකොට ඒ විඳින්න පුළුවන් සැප දෙකක් තියෙනවා. එකක් නිවන් සෝය. නිවන් සෝය කියන්නේ මම කිව්වා දස සංයෝජන ධර්ම ඉවත් කිරීම කියලා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ නිවන් සෝය ලබනවා කිව්වහම ඉපදෙන්න නැති වෙන එක කියලා. අපිට අපේ ජීවිතේ ඉපදෙන එක නතර කිරීමේ අවශ්‍යතාවයක් නෙවෙයි තියෙන්නේ. අපි මේ ඉපදිච්ච කාලය තුල සැපෙන් සතුටින් ජීවත් වීමේ අවශ්‍යතාවයක් අපි කාටත් තියෙන්නේ. වටින්නෙත් ඒක. එතකොට මේ නිවන් සෝය කියලා කියන්නේ සැබෑ ලෙසම ලෞතුරා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ සැපත, එහෙම නැත්නම් අපේ ජීවිතේ අපිට යම් දුකක් වේදනාවක් ඇති කරන හේතුවක් තියෙනවා නම් අන්නේ හේතු සියල්ලම ඉවත් කිරීම තමයි දස සංයෝජන ධර්ම ඉවත් කරනවා කියන්නේ. ඒ තත්වයට පත් වුණාම අපිට මොනම හේතුවක් නිසාවත් අපේ ජීවිත දුකටපත් වෙන්නේ නැහැ, ආපහු දුකට වැටෙන්නේ නැහැ.
එතෙක් ඒ නිවන් සුවේ සලසා ගන්න අවස්ථාව දක්වාම අපි අපේ ජීවිතේ අනිවාර්යයෙන්ම අපි ගමන් කරන්න ඕන. ඒ ගමන් කිරීමේදී සම්මුති සුවය, සම්මුති සැපත, එහෙම නැත්නම් මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ලෞකික සැපත, එහෙම නැත්නම් ඒ අපි තමන් බලාපොරොත්තු තමන්ගේ හිතේ තියෙන ඒ ලෞකික සැපත, සම්මුති සැපත, කාම සැපත කියන එක තමන් නිවැරදි ලෙස තමන්ගේ ජීවිතේ කළමනාකරණය කරගන්න ඕන. ඒකට උදාහරණයක් හැටියට අපි මතක් කළේ, දැන් අපි අපේ ගිහි ජීවිතයක් ගත කරන මිනිස්සෙක් හැටියට විවාහ වෙනවා. එතකොට විවාහ ජීවිතය කියලා කියන්නේ ඉතාම වටිනා ලෞකික ජීවිතයේ අවස්ථාවක්. හැබැයි මේ ලෞකික සැපත, මේ කාම සැපත නිවැරදිව පවත්වාගෙන යෑමට කිසියම් පිවිතුරු බවක් මනස තුළ ගොඩනැගෙන්න ඕන. ඊළඟට අපි මතක් කළා අපිට අපේ ජීවිතයේ ආහාර අවශ්‍යයි. ආහාර නැත්තම් අපිට අපේ අසහනයටපත් වෙනවා, අපේ මනසේ තැන් භාවයේ නැති වෙනවා. ඒ නිසා මිනිස්සෙකුට තමන්ගේ ජීවිතයේ සම්මුති ලෝකයේ තුල, මේ ලෝකයේ තුල ආහාර කියන එක අවශ්‍ය දෙයක්. හැබැයි ආහාර අවශ්‍යයි කියලා කිහිතුවට වැඩක් නැහැ. ආහාර ලබා ගැනීමට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය නැත්තම් ආහාර ලබා ගැනීමට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයේ බවට පත් වෙන මිල මුදල්, ඒ නිසා මිල මුදල් තියෙන්න ඕන. එතකොට ලෞකික ලෝකේ ඉතාම වටිනාම ඇගෙයීමකට පත් වෙන දෙයක් මිල මුදල් කියන්නේ. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා මේ මිල මුදල් නැති වෙලා දුප්පත් වෙන්න නිවන් දැකීමට පවා එක බාධාවක් වෙනවා කියලා හිත. ඒ කියන්නේ නිවන් දකින්නත් තමන්ගේ ජීවිතයේ යන ගමන සාර්ථක කරගන්නට සම්මුති ලෝකය අර්ථවත් කර ගැනීමට, එහෙම නැත්නම් ලෞකික සැපත, එහෙම නැත්නම් කාම සැපත පවත්වාගෙන යෑමට තමන්ට අවශ්‍ය කරන ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගත් එක්කෙනාට තමයි සතිපට්ඨානය පිහිටුවා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තමන්ගේ ජීවිතේ මෙලෝ වශයෙන්ුත් ඒක එහෙම මෙලෝ වශයෙන් කියන එක මම අදහස් කරන්නේ මේ ලෞකික සහ ලෝකෝත්තර මේ සුවයන් සලසා ගැනීම සඳහා ඉතාම වැදගත්ම වෙන ගුණාංගයක් බවට පත් වෙනවා. මේ මනස තුල පදූර්ෂ නොවීම කියලා කියන්නේ දූෂ්‍ය නොවීම, මනස දූෂ්‍ය නොවීම, මනස තුල නරක නපුරු සිතිවිලි ඇති කර නොගැනීම. යම් කෙනෙක් මනස තුල නරක නපුරු සිතිවිලි ඇති කරගත්තොත් තමන්ගේ ජීවිතේ හැම දෙයකටම ඒක බලපානවා. හැම දෙයකටම ඒක බලපාන්නේ කොහොමද? ධර්මානුකූලව කියනවනම් තතෝනම් දුක්ඛං අන්විතේ, දුක එන්නේ කොහොමද? චක්ඛංව වහතෝපදං, කරත්ත බැඳපු ගුණා පිටිපස්සේ ඒ කරත්ත රෝදය තමන්ටම බරක් වෙමින් ඒ බර ගමන් කරන්නට වගේ තමන් පසුපසම එනවා තමන්ගේ නරක සිතිවිලිවල බලය. දැන් ඕක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතුනේ අර චක්කුපාල හාමුදුරුව ඔබ අහලා තියෙනවා. චක්කුපාල හාමුදුරුවන්ගේ S2 අන්ධ වුණා. S2 අන්ධ වෙන්න හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ උන්වහන්සේ සංසාරික ආත්ම භාවයකදී ඇසුදු මහත්මයෙක් හැටියට හිටියා. ඇසුදු මහත්මයෙක් හැටියට ඉඳද්දී ඉතාම දුප්පත් කාන්තාවක් මේ වෙද මහත්ය ළඟට බෙහෙත් ප්‍රතිකාර ගන්නට ආවා. ඒ වෙලාවේදී මේ වෙද මහත්මයාට හම්බ වෙච්ච මේ කාන්තාව ඉතාම බගෑපත් ලෙස සිහිපත් කළා. වෙද මහත්තයෝ, මට සල්ලි නෑ, නමුත් මගේ S2 පේන්නේ නැහැ. ඔබතුමා මගේ S2 සනීප කරලා දුන්නොත් මම ඔබතුමාට කාලයක් ගෙදර වැරඩික් කරගන්න උපකාර කරන්නම් කියලා හිත සිහිපත් කළා. ඉතින් වෙද මහත්තයත් කල්පනා කළා ගෙදර වැරඩික් කරගන්න පුළුවන් නම් ලේසියෙන් හරි පහසු දෙයක්. ඒ නිසා වෙද මහත්මයා තියෙන බෙහෙත් වලින්, ප්‍රතිකාර වලින් ඉතාම හොඳම වටිනාම බෙහෙත ලබා දුන්නා. ඉතින් අපි දන්නවා ඇහැකට දාන්න දෙන බෙහෙත හරි පුංචි දෙයක්, මහ විශාල දෙයක් නෙවෙයි. ඉතින් බොහොම පුංචි මේ බෙහෙත ලබා දුන්නාම මේ කාන්තාවගේ S2 ඒකෙන්ම සනීප වුණා. මේ කාන්තාව කල්පනා කරනවා වෙද මහත්තයා මගේ S2 සනීප කරන්න ලබා දුන්නේ කොච්චරනම් පුංචි බෙහෙතක්ද, මොනතරම් පොඩි දෙයක්ද. ඉතින් මේ තරම් පුංචි දෙයකට මම මොකටද අමුතුවෙන් වැඩ කරන්න යන්නේ? අන්න එතුමියත් හිත
ප්‍රදූෂ කරගත්තා, දූෂ කරගත්තා. දැන් ඊට පස්සේ දැන් වෙද මහත්ය බලා ඉන්න මේ කාන්තාව සනීප වෙලා එනතුරු මේ කාන්තාව එන්නේ නැහැ. හදිසි එක දවසක් අතරවගදී හම්බ වුණා. දැන් වෙද මහත්ය දන්නවා ඇයට හොඳටම පෙනීම තියෙනවා කියලා. නමුත් මේ කාන්තාව කියනවා අනේ වෙද මහත්ය තවමත් සනීප නැහැ, පේන්නේ නැහැ කියලා. ඒ නිසා යාවේ නැත්තේ කියලා. එතකොට වෙද මහත්ය මේ කාරණාව දන්න නිසා හිතේ තියාගෙන කිව්වා නෑ, ඔයිට වඩා හොඳට ඇස් දෙක පෙනීම ලැබෙන තව ඉතාම හොඳ බෙහෙත් තියෙනවා, ඒව ලබා ගන්නට එන්න කියලා. ඉතින් මේ කාන්තාවත් කල්පනා කළා තවත් පෙනීම හොඳට ලැබෙනවා නම් තවත් හොඳයි, නම් තව කොච්චර හොඳයිද ඇයි කියලා හිත එතුමියත් ගිහිල්ලා මේ බෙහෙත ලබා ගන්න ඉල්ලා හිටියා. ඉතින් එතකොට මේ බෙහෙත හැටියට දුන්නේ විස බෙහෙතක්. ආපහු කවදාවත් මැස් දෙක සනීප නොවන ආකාරයට අන්ධභාවයට පත් කරන විස සහිත බෙහෙතක් ලබා දුන්නේ. ඒ විස සහිත බෙහෙතත් එක්ක ඇයගේ ඇස් දෙක ආයි කවදාවත් සුවපත් භාවයට පත් නොවන ආකාරයට අන්ධ වෙලා ගියා. ඒ කරපු පාප කර්මයේ විපාකය තමයි තමන්ගේ ජීවිතේ, එහෙම නැත්නම් සංසාර ගමනේ ඉපදෙන ඉපදෙන ආත්මවල ලැබුණේ. ඉතින් ඒක ස්වභාවයෙන්ම අපි දන්න දෙයක්. මේ ලෝකයේ තුල යම් කෙනෙක් පාප කර්මයක් කළොත් ඒ පාප කර්මෙහි විපාකය වළක්වන්නට කිසිවෙකුටත් පුළුවන්කමක් නැහැ. ඒ පාප කර්මෙහි බලය අඩු කරන්නට කිසිවෙකුටත් පුළුවන්කමක් නැහැ පාප කර්මයක් කළොත්. ඒ නිසා යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ පාප කර්ම නොකර ඉන්න උත්සාහ කිරීම තමයි ඊටම වැදගත් වෙන්නේ. පාප කර්මයක් නොකර ඉන්න උත්සාහ කිරීම. පාප කර්මයක් කියන්නේ මොනවද? සබ්බ පාපස්ස අකරණ. මොනවද මේ පාප කර්ම කියලා කියන්නේ? මට හෝ අනුන්ට අවඩක් පිරවනම්. මට හෝ තමන්ට හෝ අනුනට අවඩක් වෙනවනම්. තමන්ට හෝ කියන්නේ මොකද? ඇත්තටම තමන්ට හානියක් කරගන්න තමන්ට අයිතියක් නැහැ. ඇයි? මේ ලෝකය තුළ මේ තමන් කියලා අපි මේ මමත්වයක් ඇති කරගත්තට මේ ලෝකය තුළ තමන් හැටියට මමත්වයක් ඇති කරගෙන තියෙන්නේ මේ ලෝකය තුළ පවතින නාම රූප ධර්ම සමූහයකට. ඕක තව විදිහකට කියනවා මෙහෙම කියන්න පුළුවන්. දැන් මගේ ජීවිතේ මොකක් හරි කලකිරීමක් ඇති වෙලා, එපා වීමක් වෙලා, ප්‍රශ්නයක් ඇති වෙලා මම සියදිවි හානි කරගන්න හැදුවොත් ඒක රටක නීතියක හැටියට උනත් බරපතල වරදක්. ඇයි ඒ? හේතුව තමයි මට මේ ජීවිතය, මේ ශරීරය මට අයිති දෙයක්ම නොවේයි. නොවීම මේක මටම අයිති දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා තමන්ට හෝ තමන්ට හිංසා කිරීමත් බරපතල වරදක්. තමන්ට හිංසා කර ගැනීමත් බරපතල වරදක්, පාපයක් ධර්මයේ හැටියට. ඒ වගේම අනුන්ට හිංසා කිරීමත් බරපතල වරදක්, පාපයක්. එතකොට තමන්ට හිංසා කරගන්නත් බෑ, අනුන්ට හිංසා කරන්නත් බෑ. අන්න එතකොට ඒක බරපතල පාපයක් වෙනවා. දැන් අපි ඒ නිසා තමයි හැමතිස්සේම පෙන්වා දෙන්නේ යම් කෙනෙක් තමන්ට හිංසා කරගත්තා. දැන් අපි හිතමු යම් වරදක් කරගන්නවා තමන්ට හිංසාවක් වෙන්නේ. දැන් එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මට හිංසා වුණාට කාටවත් තියෙන අපහසු මොකද්ද, අමාරුව මොකද්ද? නෑ, මේ ලෝකය තුල දහමට අනුව ඉතාම සූක්ෂ්ම ලෙස ගත්තහම මේ ලෝකේ ශූන්‍යයි. ශූන්‍යයි කියලා කියන්නේ මේ ලෝකය තුළ මමත්වයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ. මේ සම්මුතියක් පමණයි, අදහසක්, ඒ වෙලාවට ඇතිවෙච්ච අදහසක් පමණයි. දැන් අපි උදාහරණයක් හරියට හිතමුකෝ. දැන් අපේ රටේ වැඩ හිටිය ඉතා ශ්‍රේෂ්ඨ ධර්ම කථිකයන් වහන්සේ නමක් ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ. හැබැයි ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ අදකෝ උන්වහන්සේ වැඩ ඉන්නවද? නෑ, එහෙම කෙනෙක් නෑ. හැබැයි දැන් එහෙම කෙනෙක් පිළිබඳව සිතිවිලි තියෙන මිනිස්සු ටිකක් ඉන්නවා. ඔය මිනිස්සු ටික මරණයට පත් වුනහම, ඔය මිනිස්සු ටික ගියාට පස්සේ ආයේ එතකොට ඒකවත් තියෙනවද? නෑ. ඒ නිසා මේ ලෝකය තුළ, මේ ලෝකේ කිසිවක් නැහැ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඒ අවස්ථාවට ඇති වෙලා පවතින දෙයක් පමණයි තියෙන්නේ.
එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුහාමුදුරු පෙන්වා දුන්නේ මේ තමන්යයි සම්මත තාවකාලිකව පවතින මේ නාම රූප ධර්මයට මේ පදාර්ථයට එහෙම නැත්නම් මේ සම්මුතියට හිංසා පීඩා කර ගැනීම කිසිම අර්ථයක් නැහැ. මොකද හේතුව තමන් හිතනවා මේක තමන්ට වින්දනයක් කියලා, තමන්ට ලාභයක් කියලා. ඒ කරන හිංසාව පීඩාව. හැබැයි නමුත් එයා ඒකින් කරගන්නේ මොකද්ද? මේ తాවකාලිකව එකතු වෙච්ච නාම රූප ධර්ම සමූහය තුලින් අර්ථය සලසා ගන්න නැතුව, අර්ථවත් බව ඇති කර ගන්න නැතුව තමන් සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය එහෙම නැත්නම් මේ තමන්ට ලැබිච්ච අවස්ථාව පැහැරහැර ගන්නවා, විනාශ කර ගන්නවා, නැති කර ගන්නවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ තමන්ගේ මනස තුල නරක සිතිවිලි ඇති කරගෙන යම් කෙනෙක්, නරක සිතිවිලි කියන්නේ මොනවද? තමන්ට හෝ අවඩක් අනුන්ට හෝ අවඩක් සිද්ධ වෙන සිතිවිලි. තමන්ට හෝ අනුන්ට අවඩක් වෙන සිතිවිලි ඇති කරගෙන යම් කෙනෙක් තමන්ගේ ජීවිතේ කටයුතු කරලා ඒකෙන් නරක විපාක ලැබෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒක ඉතාම බරපතල භයානක දෙයක් කියලා. දැන් අර තවත් තැනකදී දේශනා කරනවා ධනය, බලය සහ හැකියාව තියෙන මිනිස්සුයෝ තමන්ගේ ධනය, බලය, හැකියාව අවියක් කරගෙන, තමන්ගේ ධනය, බලය, හැකියාව ඇති කරගෙන තමන් විසින් සමහරලාට වැරදි කරනවා, අපරාධ කරනවා, හිංසා පීඩා කරනවා, අයුක්තිය සාධාරණකම් කරනවා. හැබැයි ඒකේ විපාකේ ආවහම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහා ගමක් එකපාරටම ගංගාවක් ගලාගෙන ඇවිදිල්ල, එහෙම නැත්නම් ගඟක් පිටාර ගලල, එහෙම නැත්නම් ඈතින් ගලපු පිටාරයට යට වෙලා ගමක් එක රාත්‍රියකින් ගහගෙන යන්න පුළුවන්, එක පැයකින් ගහගෙන යන්න පුළුවන්, එක දවසකින් ගමක් සම්පූර්ණ නැති වෙන්න පුළුවන්. දැන් විදුඩබ රජ්ජුරුවෝ ශාක්‍ය වංශිකයන්ව විනාශ කරලා ජයපැන් බිව්වේ අචිරවතී ගඟේ සමීපේ. ජයපැන් බීල එහෙම නැත්තම් මත් වතුර පානය කරලා නිදාගත්ත මේ පිරිස ඔක්කොම ටික කලින් දවසේ මහරාත්‍රියේ මහා වර්ෂාවක් ඈතින් උඩහින් ඇති වෙලා ඒ ඇතිවෙච්ච පිටාරයට, ඒ ගං වතුරට සියල්ලෝම ගහගෙන ගියා මහා සාගරයේ දක්වා කියලා කියනවා. ඒ නිසා මේ ලෝකේ අකුසල කර්ම, වැරදි දේවල් කරලා ඒවා විපාක දෙන්න ගියාම නිදිගත්ත ගමක් එකපාරට ගහගෙන යනවා වගේ යන්න පුළුවන් කියලා හිත බුදුහාමුදුරුවෝ දේශනා කරන මොන ධනය, බල, බලය, මොන ශක්තිය තිබුණා. ඉතින් ඒ නිසා අපි මේ ජීවත් වන ස්වල්ප කාලය තුළදී අපේ ජීවිතේ ඉතාම මැනවින් හොඳින් තේරුම් ගන්න ඕන ඉතාම වැදගත්ම කාරණාව බවට පත් වෙනවා. අපි මේ ජීවත් වන කාලය තුළ අපේ මනස ප්‍රදූර්ෂ කරගන්න නැතුව, කේන්ති ගන්න තරහ ගන්න නැතුව. දැන් බලන්න මේ තරහ ගැනීම නිසා අපි අපේ ජීවිතේ මොනතරම් අපරාධ, මොනතරම් පාඩු තමන්ගේ ජීවිතේ සිද්ධ කරගන්නවද? දැන් පාර යන එක්කෙනෙක් වරදක් කළා කියලා අපි කේන්ති අරගෙන එයාට දඬුවම් කරන්න යන අපිට තියෙන අයිතිය මොකද්ද? එයාට ඒ වරද පෙන්නා දෙන්න තියෙන අපිට තියෙන අයිතිය මොකද්ද? ඒ වරදට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අපිට තියෙන අයිතිය මොකද්ද? හැබැයි ඒක කරන්න ගිහිල්ලා තමන් කොච්චර තමන්ගේ මනස දූෂ්‍ය කරගන්නවද? කේන්ති ගන්නවද කොච්චර? දැන් කේන්ති ගැනීමත් එක්ක අපි විද්‍යාත්මකව තර්කානුකූලව යථාර්ථයට අනුව අපි ඉතාම පැහැදිලිව දන්නවනේ අපේ මනස තුළ ප්‍රදූර්ෂ භාවයේ, එහෙම නැත්නම් කිලිටු භාවයේ කේන්ති ඇති වෙච්ච ගමන් ඒ කේන්තියත් එක්ක අපේ මනස තුළ ඇති වෙන කේන්තිය නිසාම අපේ ලේ ධාතුව අපිරිසිදු වෙනවා කියන එක අපි දන්න දෙයක්නේ. අපේ ලේ අපිරිසිදු වෙනවනේ. ඉතින් අපේ ලේ අපිරිසිදු වෙන බව දැනදැනත් මෙච්චර පිරිසිදුව ජීවත් වෙන්න උත්සාහ කරන මම මගේ ශරීරයේ ඇතුලේ දුවන ලේ ඇයි අපිරිසිදු කරගන්නේ? මම කැමතිද අපිරිසිදු භාවයට? මගේ ඇඳුමක් අපිරිසිදු වෙනකොට මට කොච්චර අපහසුද? මගේ ඇඳුමක් අපිරිසිදු වෙනකොට මට පමණක් නෙමෙයි මම ළඟ ඉන්න කෙනෙකුට කොච්චර අපහසුවක්ද? දර්ශනයට කොච්චර අපහසුවක්ද? හැබැයි එතකොට ඇතුළාන්තයෙන් මේ අපිරිසිදු භාවය ඇති වෙනකොට ඒක කොච්චර අසහනයකට හේතුවක් වෙනවද? ඒ වගේම තමන්ට නොයෙක් ලෙඩ රෝගවලට හේතුවක් වෙනවද? එතකොට එතනම විපාකයක් නේද?
ඉතින් ඒ නිසා මේ ලෝකය තුළ අපි අපේ ජීවිතයේ ඉතාම වැදගත්ම ගුණාංගයක් බවට පත් වෙන මේ සැප සතුට සලසා ගැනීම සඳහා මේ මනස තුළ යහපත් බව, මනස තුළ පිරිසිදු භාවය, මනස තුළ තැන්පත් භාවය, මනස තුළ තමන්ගේ ජීවිතයේ ඇති කරගත යුතු ඒ යහපත් භාවය දිගට ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ මනස තුළ ඒ පිරිසිදු භාවයේ, පිවිතුරු භාවයේ ආරක්ෂා කරගත්ත කෙනාට හැමතිස්සෙම බුදුහාමුදුරුවෝ දේශනා කළේ හෙවණැල්ල තමන් පිටිපස්සෙන් එන්ට වගේ, ඡායා වනපායිනි, හෙවණැල්ල එන්ට වගේ අපි පසුපස්සේ, අපට හෙවණැල්ලක් වගේ අපි කරපු යහපත, අපේ ඇතිවෙච්ච පිරිසිදු භාවය, අපේ ඇතිවෙච්ච ගුණවත් භාවය අපිට ආශිර්වාදයක් වෙනවා, අපිට යහපතක් වෙනවා. ඉතින් ඒ නිසා එක පැත්තකින් අපේ මනස තුළ පිරිසිදු භාවය ඇති කර ගැනීමෙන් අපට යහපතක් වෙනවා, අනිත් පැත්තෙන් අපි අපිරිසිදු මනසක් ඇති කරගෙන අපි කේන්තියෙන්, තරහෙන්, අසහනයෙන් අපි යම් දෙයක් කරන්න ගියොත් කිව්වොත් එහෙම ඒක අපිට අසහනයක් වෙනවා. අපිට අසහනයක් වෙනවා විතරක් නෙවෙයි, ඒක අපිට අපේ ජීවිතේ දුකට හේතුවක් වෙනවා. කරත්තෙ බැඳපු ගොනා පිටිපස්සේ කරත්තේ ගමන් කරන්නට වගේ අපි බරක් වෙමින්, දුකක් වෙමින්, වේදනාවක් දෙමින් අපි පසුපස්සෙම ගමන් කරනවා. විපාක එන්නේ දැන් කරන කලට පව් මිහිරිය මීසේ, කරන කලට පව් මිහිරිය මීසේ. ඒ කියන්නේ අපිට යම් ආවේගයක්, තරහවක්, කේන්තියක් අපේ හිතේ දූෂ්‍ය භාවයක් ඇති වුණාම අපට ඇතිවෙන කිසියම් අසහනයක්. ඒ කියන්නේ ඒ අසහනය අපි උත්සාහ කරනවා පිට කරන්න එක්කෝ තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරලා, එක්කෝ ඒක තමන්ට හිංසාවක් පීඩාවක් කරගෙන. දැන් එතකොට ඒ දෙකෙන්ම අපිට ඇතිවෙන ක්‍රියාවේ ප්‍රතික්‍රියාව හොඳ වෙන්නේ නැහනේ. දැන් යම් කෙනෙක්, අපි හිතමුකෝ යම් කෙනෙක් පිළිගන්නේ කර්මය, අපි විශ්වාස කරන්නේ කර්ම. දැන් එහෙම කියන අය ඉන්නවනේ, අපි නම් ඔය කර්මයේ මොන ඕවා විශ්වාස කරන්නේ අපි කියලා කියනවා. හැබැයි කර්මයේ විශ්වාස කරන්න නැහැ කියලා යම් කෙනෙකුට කියන්න පුළුවන්. කර්මයේ විශ්වාස කරන්නේ නැහැ කියලා කියනවා නම් එයා කර්මය විශ්වාස කරන්නේ නැති වෙන්න, ඒ කියන්නේ හේතු සාධක මොනවද කියන එක තවදුරටත් බුද්ධිමත්ව බලන එක ඉතාම වටිනවා. ඒක තමන්ගේ කාර්යයක්. හැබැයි යම් කෙනෙක් අපට කියනවා නම් අපි නම් විශ්වාස කරන්නේ නැහැ ඔය කර්මය කියලා. හිත අපි කියන්නේ විශ්වාස කරන්න කියලා. අපි කියන්නේ හැබැයි කර්මය ඔබ විශ්වාස නොකරන්න. නමුත් හැබැයි ක්‍රියාවේ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඕනෑම ක්‍රියාවක ප්‍රතික්‍රියාවක්, මේ ප්‍රතික්‍රියාව කියන එක පේන දෙයක්. ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ නිසා යම් කෙනෙකුට බණිනකොට, අපි හිතමු 10 දෙනෙකුට අපි බණිනකොට, ඔයින් 9 දෙනෙක්වත් අඩු ගානේ අපිට පෙරලා බණින්නේ නැද්ද? 10 දෙනෙකුට අපි ගහන්න යනකොට ඔයින් 2-3 දෙනෙක්වත් අල්ලගෙන අපිට ගහන්න හදන්නේ නැද්ද? ක්‍රියාවේ ප්‍රතික්‍රියාව නොවේද එතකොට? ඒ නිසා මේ ජීවත් වන කාලය තුළ මේ මනස තුළ පිවිතුරු අදහස් ඇති කරගෙන යහපත්ව පවත්වා ගැනීම තුළින්මයි තමන් බලාපොරොත්තු වන සම්මුති සැපත, ලෞකික සැපත, කාම සැපත වුණත් අර්ථවත් වෙන්නේ. ඒ අර්ථවත් කරගත්ත කෙනාට තමයි ලෝකෝත්තර සොය වූ නිවන් සොයේ දක්වා යන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ඔබගේ ජීවිතයේ කාලය තුළ මේ සියලු සැපත සලසා ගැනීමට අවශ්‍ය කරන ඒ උතුම් මානසික පිවිතුරු භාවය ඇති කර ගැනීමට මේ ධර්ම දේශනාව කිසියම් ශක්තියක්, බලයක්, උපකාරයක් වේවා. ඔබ හැම දෙනාගේම අගුණදහම් දුරු වේවා, ගුණදහම් වැඩි දියුණු වේවා, සියලු දුකින් නිදහස් ලැබන උතුම් නිවන් සුවයම පසක් වේවායි ප්‍රාර්ථනා කරන්න. මේ ධර්ම දානමේ පින්කම තුලින් ලබා ගත්තා වූ සියලු කුසල සම්භාර ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය බලය මේ ධර්ම දානයේ බෙදා හදා දෙන FM දෙරණ ආයතනයටත්, ඒ වගේම ඒ සඳහා උපකාර වෙච්ච සේවය කරන සෑම දෙනාටමත්, ඒ වගේම මුළු මහත් රටවාසී, ලෝකවාසී හැම දෙනාටමත් යහපතක්, සැපතක්, ශාන්තියක්ම සැලසේවා. සියලු දුකින් නිදහස්ව ලබන උතුම් නිවන් සුවයම හැමතෙම උදා වේවා.
ශාසන මාමක සම්යද්දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් බලයෙන් සියලු දුකින් නිදහස් වේවා, සුවපත් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දුක්ඛප්පත් ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය දුරු වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නසු වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. ධර්මය තුළින් ජීවිතය දකින්න. FM දෙරණ අසපුව ධර්මදේශනය, දේශකයානෝ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ.